විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ජාතික ජනබල වේගයට 445,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අපි මෙවැනි අසීරු තත්වයකදී අපගෙන විශ්වාස තබමින් අපට ඡන්ද ලබා දුන් හැම ඡන්දදායකෙක් පිළිබඳවම අපට සහාය ලබා දුන් හැම කෙනෙක් පිළිබඳවම අපි බෙහෙවින්ම උත්ඥතාවය අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරන පළමු කොටම ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුනත් නමුත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කරා නම් 6 දිනක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය හා සංසන්දනය කරනකොට යම් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම මහමැතිවරණයකදී අපි අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. ඊට වඩා අඩු වැඩිවීමක් තමයි ජනාධිපතිවරණය හා සංසන්දනය කරලා බලන විට තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකටපත් වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නමුත් ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය, ඡන්දේදී තබා තිබෙන විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. අපිට ඇහුම්කන් දුන්නු, අපිට සවන් දුන්නු බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් අපි දන්නවා ඒ හැම දෙනා හැම කෙනෙක්ම ඡන්දයක් බවට තවමත් පරිවර්තනය වෙලා නැහැ. ඒ නිසා ඡන්ද ප්‍රමාණය පසුබෑම තිබුණත් අපි මේ රටේ ජනතාවට අවධාරණය කරන්නේ මේ රට ගොඩනැගීමත් ජනතාව මුහුණ දී තිබෙන අර්බුදයන්ගෙන් ඉදිරියට අර්බුදයන්ගෙන් මුදවා ගැනීමත් ඒකායන මාවත වැටී තිබෙන්නේ අප විසින් ඉදිරිපත් කරන ද ප්‍රතිපත්තීන් සහ අපේ අරමුණ මත පමණක් බව අපි විශ්වාස කරනවා. කෙසේ වුවත් ජනතාව අපිට පාර්ලිමේන්තුවේ නියෝජන ලබා දීලා තිබෙන්නේ 3කට ආසන්න නියෝජනයක් තමයි 3ක් අපිට ලබා දී තිබෙන්නේ. මේ ප්‍රතිඵලයේ දිශා අපි බලමින් ඒව නැවත විශ්ලේෂණය කරමින් අපි කොයි ප්‍රදේශද අපේ ආවරණ කරගත් ප්‍රදේශ මොනවද අපි තව සංවර්ධනය කර යුතු කලාප මේ පිළිබඳ සැලකිල්ලක් කරලා ඉදිරි තාමත් ශක්තිමත් වැඩපිළිවෙළක් කරා යලි ජනතාව වෙත යාම අදිස්ථානය අපි කිසිසේත්ම අත්තරින්නේ නැහැ කියලා අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දෙනවා. මොකද අපි හිතනවා ඒ පොරොන්දු සහ ප්‍රතිපත්ති මාලාව පමණයි මේ රටේ ජනතාව ගොඩනගා ගත හැකි, මේ රට ආරක්ෂා කළ ගත හැකි වැඩපිළිවෙළ කියලා අපි කල්පනා කරනවා.